දානානිසංස දක්වන කතාව. හෙළදිව දුර්භික්ෂ කාලයකදී සිටු පවුලක සියලු දෙන කඳු රටට ගියහ. එක් මැහැල්ලක් මාගේ මරණය ලංව තිබේ යැයි කියමෙන් එහි යන්ට නොකැමැති විය. ඇගේගේ හාල් මනාවක් තිබුණේ. ක්‍රමයෙන් එය අඩු වී හාල් කාලක් ඉතිරි විය. එයා එයින් කැඳක් උයා බොන්නට සැරසී සිටින විට කාල කන්දර වැසී තිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයන් තිදෙන අතරින් පටවිචාලක ධම්මරක්කිත තෙරුන් වහන්සේ පිඩු පිණිස උතුරු කුරුවට ගියේය. යෝනක ධම්මරක්කිත තෙරුන් වහන්සේ පාටලී පුත්‍රයාට ගියේය. මහා ධම්මරක්කිත තෙරුන් වහන්සේ මෙකී උපාසිකාව ඉදිරියට අවුත් වැඩ සිටියේය. ඕ තෙරුන් වහන්සේ දැක පැහැදී ඒ අන්තිම ආහාරය තෙරුන් වහන්සේට දෙමින් මෙසේ කීය. මට දුගතියක් නොවේවා, දිලුණු බවක් නොවේවා, උපනපන් තැන් ස්ත්‍රී භාවය නොලැබේවා, මුලාවත් ගුණමකු බවත් මා කෙරෙහි නොවේවා, මට සංසාරයේ දීර්ඝ කාලයක් ඇවිදීම සිදු නොවේවා. තෙර නම ඒ කැඳෙන් භාගයක් ගත් විට උපාසිකාව සියල්ලම දුනි. ඒ කැඳෙහි එක්වත් උලක්වත් නොවීය. එය රැගෙන තෙරුන් වහන්සේ කාල කන්දරේ වෙත වැඩියේය. අනික් දෙනමද එහි අවුත් මේවා අනුභව කළ මැනවැයි කියමින් පිණ්ඩපාතය දුන්හ. තෙරුන් වහන්සේ ඒ දෙනමටත් කැඳ බෙදාදී ඉතිරි කැඳ බත් සමග මිශ්‍ර කොට වැළඳීය. ඉතිරි දෙනමත් එසේ කළහ. ඉක්බිති තෙරුන් වහන්සේ, මේ උපාසිකාවට කොපමණ කලක් මේ කැඳ දානේ විපාක ලැබෙන්නේ දැයි බලන්නේ. කල්ප 30ක් විපාක දෙන්නේ යයි දිටි. දෙවැනි තෙරුන් වහන්සේ කල්ප 60ක් විපාක දෙන බව දිටි. තෙවැනි නම 90 කල්පයක් විපාක දෙන්නේ යයි දිටි. ඒ තුන් නම ඕනෝන් කතාකුට මුහුදේ වැසී තෙරුන් වහන්සේ වෙත ගියහ. ඒ තෙරුන් වහන්සේ කල්ලි මුහුදේ ජලයේ එහා මෙහා තල්ලු වෙන්නට සලස්වා ප්‍රාකාරයක් මෙන් සිටුවා ඒ මැද හුන්නේය. ඒ තෙරුන් වහන්සේලා ඇවිත් මේ තෙරුන් වහන්සේට කාරණය කියා තමන් දුටු සරිත ප්‍රකාශ කළහ. මෝන්දවැසි තෙරුන් වහන්සේ, ඔබ තුන් දෙනා වහන්සේලාම සමාන කාරණයක් නිසා දඬුවම් ලැබිය යුත්තාහුය. බුදුරජාණන් වහන්සේ විසින් සෝවාන් ඵලය ලැබීමට උත්සාහ කරන්නාට දෙන දානය අප්‍රමේය ආනිසංස ඇත්තේ යැයි වදාරන ලදී. දඬුවම් විදුවයයි කීය.